අයිබෝන් ඉතින් මේ ලයිව් රෙකෝඩින් එකකින් අපි කතා කරන්නට යන්නේ මතීෂ පතිරණ සම්බන්ධයෙන් ඉතින් මතීෂ පතිරණ මේ සම්මානය කොත් ලබා ගත්තා මට මතකයේ විදිහට මේ ගේම් චේන්ජර් වගේ සම්මානයක් අවසාන IPL තරගයේදී දිල්ලි කැපිටල්ස්ලා එක්ක තිබ්බ තරගයේ අතරම පරාජයට පත් වුණා ඒක ලකුණු 20කින් තමයි පරාජයට පත් වුණේ හැබැයි අවසානයේ මම තේ කොබ් බැලුවා නම් එහෙම MS ධෝනි ලොකු සම්දර්ශනයක් දැම්මා 6 පහරවල් 4 පහරවල් එල්ල කරමින් ඔහුට පන්දු 6ක් විතර ලකුණු ලබා ගන්නට බැරි වුණා ඒන් තමයි අත්‍තරම මේ චෙන්නයි කණ්ඩායම පරාජය වුණේ කියලා අපිට අවසානයේදී විශ්ලේෂණය කර ගන්නට පුළුවන් විශේෂම 19 වෙනි පන්දුවාරයේ මුකේෂ් කුමාර්ගේ ඉතාමත් හොඳ පන්දුවාරයක් බවට පත් වුණා ලොකු පහරවල් වලට ගියත් යන්නට බැරි වුණා එකම තැන හරි ලයින් වල ඔහු පන්දු යවුවා ඒ නිසා අත්‍තරම මේ පන්දු 4ක් විතර ඒකෙදී හරියට ලකුණු ලබා ගන්නට බැරි වුණා ඒ නිසා තමයි ලකුණු 20කින් අවසානයේදී පරාජයට පත් වුණේ නමුත් ඔහු තනිකර සම්දර්ශනයක් අවසාන පන්දුවාර කිහිපයේදී ලකුණු 30 ගානකුත් ලබා ගත්තා ඇත්තටම ඒකේ ඒ වුණාට ඉන්දියානු ප්‍රේක්ෂකයන්ට ලොකු සම්දර්ශනයක් බවට ඒක පත් වුණා ඔවුන් සෑහෙන්න කැමති වුණා ඒ සිද්ධියට හැබැයි ලකුණු 20කින් තුන්වන තරගයේ මේ සීසන් එකේ පරාජයට පත් වුණා නමුත් ඔවුන් දෙවෙනි ස්ථානයේ තවමත් ඉන්නවා ඉතින් මේක ඇත්තටම මේ ලකුණු 220ක් විතර ගන්න තරගයක් බවට පත් වුණා මේ අනිත් එක තමයි මේ චෙන්නයි කණ්ඩායම පන්දුවට පහර දෙනකොට වේග පන්දු යවන්නන්ට ඉතාමත් හොඳ තනතිල්ලක් වගේ පේන්නට තිබ්බා ඒ තනතිල්ලේ වෙනස් වීමක් තියෙනවද කියලාත් අපිට ටිකක් හිතා ගන්නට අමාරුයි මොකද චෙන්නයි කණ්ඩායම පන්දු යවනකොට ඒ තරම්ම හොඳ තනතිල්ලක්ද කියලා අපිට හිතා ගන්නට බෑ පිතිකරුවන්ට ඉතාමත් හොඳ තත්ත්වයේ තමයි තිබ්බේ හැබැයි අපි දන්නවා මේ මතීෂ පතිරණගේ ඒ සුපිරි උඩ පන්දුවත් එක තමයි තරගයේ වෙනස් වෙන්නේ බෝන දිගට හරහට පහරවල් එල්ල කරමින් සිටියා ප්‍රීති විශෝ සමග මතීෂගේ කඩලු තුනත් ඒ උඩ පන්දුවත් කියන එකත් එක්ක තමයි තරගයේ වෙනස් වුනේ නැත්නම් ඔයිට වැඩි ලකුණු ප්‍රමාණයක් අනිවාර්යෙන්ම ඔවුන් ලබා ගන්නවාමයි ඉතින් කොහොම හරි මේ උඩ පන්දුව ලබා ගැනීම සම්බන්ධයෙන් අපි කතා කර අතිවිශිෂ්ට උඩ පන්දුවක් එක එතකොට ඒ සම්බන්ධයෙන් කියවෙන්නේ මේ සීසන් එකේදී ලබාගත් හොඳම උඩ පන්දුව ඒක IPL ඉතිහාසෙත් ලබාගත් හොඳ උඩ පන්දුවක් බවට ලයිස්තු වලට යයි ඒකේ කතා දෙකක් නැහැ තනි අතින් පාවෙලා ගෙහෙලා ෂෝට් තර්ඩ් මෑන් වගේ ඉන්න ක්‍රීඩකයා මතීෂ අල්ලගත් උඩ පන්දුව ඒකාංකීක උඩ පන්දුවක් ඒක කිසි ප්‍රශ්නයක් නැහැ එතකොට ඒ වගේම ඔබ දකින්නට ඇති මිච් මාෂ් සහ ස්ටබ්ස්ට දාපු මේ යෝකර් පන්දු දෙක අර මාලිංග පන්නේ යෝකර් පන්දු තමයි අපි අර ස්ලිංගා බ්‍රෑන්ඩ් එක තමයි මේ යෝකර් පන්දුව පොඩි දෝල්ණියකුත් එක්ක ගුවනේ දෝල්ණිය වමින් ගිහිල්ලා කඩුල්ලේ වදින එක ඉතින් හර්ෂා බෝග්ඩෙත් කියනවා මාලිංගව මතක් කරා කියලා මේ යෝකර් පන්දු දැක්කහම ඒ වගේම හර්ෂා බෝග්ඩේ ඒ වෙලාවේ ජාත්‍යන්තර විශ්වවිද්‍යාලයේ විචාරය හිටියෝ කියනවා මේ ලෝක පූජිත මට්ටමේ ක්‍රීඩකයෙක් බවට දැන් මතීෂ පත්වලා සිටින්නේ කියලා ඉතින් මේ අවුරුදු 20ක වගේ පුංචි ක්‍රීඩකයෙක් තවමත් මේ තරඟ කිහිපයක් ක්‍රීඩා කරලා තියෙන්නේ ලංකාව වෙනුවෙන් සම්පූර්ණ ජාත්‍යන්තර තරඟ ගත්තාම 20ක්වත් හරියට ක්‍රීඩා කරලා නැහැ. ඒතොර අධ්‍යක්ෂින් හරි පොඩ්ඩයි තියෙන්නේ. සමහර ප්‍රේක්ෂකයෝ ඔය පොඩි පොඩි ඇනුම් බැනුම් නැත්තම් නොක්කඩු කියාගෙන යනවා. IPL නම් ගහන්න පුළුවන් ලංකාවට තමයි ගහන්න බැරි ඔය වගේ දේවල්. නමුත් ඉතින් කියන්නට ඕනේ ඉතින් ඒකට ඒ පරිසරයේ තියෙන්නත් ඕනේ. ඉතින් IPL කණ්ඩායම් වල තියෙන ප්‍රබලත්වය අපි දන්නවා. අනිත් ඔක්කොම එක වගේ ප්‍රබල ක්‍රීඩකයෝ ගොඩක් වෙලාවට ඉන්නේ. එතකොට ඒ වගේ තරංකාරීත්වයක් තියෙන තැනක ඒ වගේම හොඳ නායකයෝ නැත්නම් MS ධෝනි වගේ ජේෂ්ඨ ක්‍රීඩකයෝ ඉන්නවා කලබල නැති. එතකොට මේ වගේ ක්‍රීඩකයන්ගෙන් ලබා ගන්න තියෙන දේ ටිකක් වැඩි කියලා අපට පේන්නට තියෙනවා. ඉතින් මතීෂ පතිරණගේ ඒ සීසන් එකෙන් සීසන් එකට තියෙන දියුණුව නැත්නම් අවුරුද්දෙන් අවුරුද්දට තියෙන දියුණුව ගත්තහම ඉතාමත් ඉහළයි කියන එක විශේෂම කියනවා. ඔහුගේ දැන් වේගය වැඩි වෙලා තියෙන පන්දු යැවීමේ අපි දන්නවා එක දිගට 150කට ආසන්නයෙන් සහ 150කට වැඩියෙන් පන්දු යවනවා ඔහු පන්දු 6ම 145කට වැඩි ගොඩක් වෙලාවට හැම පන්දුවක්ම. ඒතකොට ඒ වගේම පොඩි ප්‍රශ්නයක් තියෙනවා තවමත් අර වයිඩ් පන්දු යැවීම. ඉතින් මේ තරගයේදී වයිඩ් පන්දු දෙක තුනක් ගියා. එහෙම නැහැ කියන්නට බෑ අපිට. නමුත් ඔහු දිනෙන් දින වර්ධනය වෙනවා දියුණු වෙනවා කියන එක කියන්නට පුළුවන්. ඉතින් ජාත්‍යන්තර විශ්ව විචාරයේ මේ අර සුපිරි කඩලු දෙක ලබා ගනිද්දී හිටියේ යන් බිෂොප් හර්ෂා බෝග්ලේ මතකයේ විදිහට මයිකල් ක්ලාක් වගේ ප්‍රවීණයනොත් හිටියා. ඉතින් ඔවුන් සෑහෙන ඉහලින් නැත්නම් ප්‍රශංසාත්මකව තමයි මේ තරුණ ක්‍රීඩකයා යෝන් ක්‍රීඩකයා සම්බන්ධයෙන් කතා කරේ. විශේෂයෙන්ම මේ හර්ෂා බෝග්ලේ කියන්නේ මේ ලෝක පූජිත ක්‍රීඩකයෙක් කියන එක කියන ගමන් ඉයන් බිෂොප් එහා පැත්තේ ඉඳලා කියනවා මම සාමාන්‍යයෙන් විස්තර විචාරයේ සිටියේදී පුටුවෙන් නැගිට වෙන්නේ නැහැ. ඒ කියන්නේ ඒක හිතලා කරන එකක් නෙමෙයි. අපි දන්නවා අර සාමාන්‍යයෙන් ඉබේම සිදුවෙන සිදුවීම් තියෙනවානේ මිනිස්සුන්ට නිකන්
එක්සයිට්මන්ට් එකටත් එක්ක ඒ කියන්නේ අර නිකන් දෙයක් පුදුම සහගත දෙයක් ඇඟට වැදුනහම අපිට ඒ වගේ දේවල් වෙනවනේ අන්න ඒ වගේ ඊයන් බිෂොප් මේ යෝකර් පන්දුවට ඔහු ඉබේම නැගිට්ට වෙලා තිනෝ ඔව් ඒක පස්සේ ඔහුගේ මේ ට්විටර් ගිනුම් වල නැත්නම් එක්ස් ගිනුම් වල සරහන් කරලා තිබ්බා මේ යෝක පන්දු දෙකටම ඔහු නැගිට්ට වුණා කියන කාරණේ තමයි මෙතන කියලා තියෙන්නේ එතකොට ඊයන් බිෂොප් සාමාන්‍යයෙන් හර්ෂා බෝග්ලේ මේ ඔක්කොම සාමාන්‍යයෙන් ශ්‍රී ලාංකික යෝන් ක්‍රීඩකයන්ට මේ නැගී එන අපේ මේ මේ අලුත් පරපුරේ ක්‍රීඩකයන්ට සෑහෙන බැක් කරන විස්තර විචාරකයන් ප්‍රවීණයන් ඔවුන් සෑහෙන ශ්‍රී ලාංකික ක්‍රීඩකයන් සම්බන්ධයෙන් අවධානය යොමු කරමින් ඔවුන්ගේ අදහස් දක්වමින් සිටිනවා ඒක ඉතාම වැදගත් සහ වටින දෙයක් ඉතින් ඔවුන් ඒ අවස්ථාවේදී මේ විස්තර විචාරක කුටිය සිටීමත් සෑහෙන වාසනාවන්ත සිදුවීමක් මාතීෂගේ එහෙම බලපුවාම ඉතින් ඔවුන් ඇත්තටම අගය කරලා ඒ සම්බන්ධයෙන් ලොකු දේවල් ටිකක් කතා කරලා තිනු ඒ වගේම මම දැක පස්සේ මයිකල් ක්ලාක් වුණත් සෑහෙන ප්‍රශංසාත්මකව මේ මේ මාතීෂ සම්බන්ධයෙන් කතා කරා තරගය අවසන් වුණාට පස්සේ ඉතින් ඒ වගේ තත්වයක් තමයි දැන් මෙවර IPL තරගාවලියේ තියෙන ඉතින් ඔහු කඩලු තුනක් ලබා ගත්තා කඩුලු හතරක් ලබාගෙන සිටින්නේ දැන් සීසන් එකේ මේ වන විට තරඟ දෙකක් ක්‍රීඩා කරලා ඒ කොහොම වුණත් දැන් ඔන්න ඉදිරියට ඇදීගෙන යනවා තරඟාවලිය. එතකොට ඒ වගේම තව කාරණයක් තමයි මාතීෂ පදිරණ ශ්‍රී ලාංකික ක්‍රීඩකයෙක් විදිහට Instagram ෆලෝවර්ස්ලා මිලියනයක් පහු කරපු පළවෙනි ක්‍රීඩකයා බවට පත් වෙනවා. ඉතින් මේක අර මේ ඉස්සර තිබ්බ යුගය නෙමෙයි මේක නව යුගයක්. එතකොට ක්‍රිකට් ක්‍රීඩාවට නැත්නම් ඕනෑම ක්‍රීඩාවකට මේ සමාජ මාධ්‍ය ගිණුම් කියන ඒවායේ බලපෑම ඕන තරම් තියෙනවා. ඒවෙන් තොරතුරු යනවා ක්‍රීඩකයන්ගේ තොරතුරු යනවා පෞද්ගලික ජීවිත යනවා. ඉතින් ඒ වගේ යුගයක් නිසා මේක දැනට අවුරුදු 10කට විතර කලින් කිව්වොත් එහෙම නිකන් විහිළුවක් වගේ වෙයි. නමුත් දැන් තියෙන තත්ත්වයත් එක්ක ලෝකේ ප්‍රසිද්ධ ක්‍රීඩකයන් නැත්නම් ලෝකේ ප්‍රසිද්ධ චරිත මේ ට්විටර් ගිණුම් නැත්නම් එක්ස් ගිණුම් නැත්නම් Instagram Facebook TikTok මේ වගේ ගිණුම් වල ඉන්න තමන්ගේ මේ මේ ෆලෝවර්ස්ලා ප්‍රමාණය සෑහෙන්න ඔවුන්ටත් වැදගත් වෙනවා ඔවුන්ගේ ඒ චරිතය මේන්ටේන් කරගෙන යන්න දක්ෂතාවයේ වගේ. ඒ කියන්නේ ඔවුන්ට ප්‍රතිරූපයක් තිනවා. ඒ ප්‍රතිරූපය පවත්වාගෙන යන්න මේ සමාජ මාධ්‍ය ගිණුම් ඉතාම වැදගත් වෙනවා. විශේෂයෙන්ම ක්‍රීඩා ලෝලියන්ට ලං වෙන්න නැත්නම් සමාජයට රටට ඒවෙන් ගොඩක් සේවයන් කරන්නට පුළුවන් ඉදිරියේදී සමහරක් විට අලුත් ක්‍රීඩකව හඳුන්වලා දෙන්න පුළුවන් ඔවුන්ට ඒවෙන් ඒ ගොඩක් බලපෑමක් ඒ වගේම බලයක් මේවයි තියෙනවා එහෙම නෑ කියන්නට බෑ. ඉතින් ඒ නිසා ඔවුන් ගොඩක් වෙලාවට මේ වගේ සාර්ථක සමාජ මාධ්‍ය ගිණුම් පවත්වාගෙන යන්නට කටයුතු කරනවා ලෝකයේ හැමතැනම. විරාට් කොහලිත් හොඳ උදාහරණයක්. හැබැයි ශ්‍රී ලංකාවේ තියෙන ප්‍රශ්නේ තමයි පසුගිය කාලයේදී සමාජ මාධ්‍ය ගිණුම් හොඳින් පවත්වාගෙන යන්නට උත්සාහ කරනවා දක්ෂතාවය පොඩ්ඩක් අඩුවෙන් තමයි තියෙන්නේ. එහෙම නෙමෙයි දක්ෂතාවයත් ඉහළින්ම පවත්වාගෙන යද්දී අපි ආයේ අමුතුවෙන් ප්‍රොමෝෂන් කරන්නට ඕනේ නැහැ සමාජ මාධ්‍ය ගිණුම් ඉහළ දාගන්නට. සමාජ මාධ්‍ය ගිණුම් වලට නිකම්ම ඉබේම මිනිස්සු ඇවිල්ලා එකතු වෙනවා, ක්‍රීඩා ලෝලීන් එකතු වෙනවා, ප්‍රේක්ෂකයන් එකතු වෙනවා, ආදරය කරන පුද්ගලයෝ එකතු වෙනවා. ආයේ අමුතුවෙන් කරන්න දෙයක් නැහැ. ඒක තමයි හොඳම උදාහරණ ශ්‍රී ලාංකික ක්‍රීඩකයෙක් විදිහට මාතීෂ පතිරණ පෙන්නලා තියෙන්නේ. වැඩි හරියක්ම ඉන්දියානු ප්‍රේක්ෂකයන් නැත්නම් ඉන්දියානු ක්‍රීඩා ලෝලීන් තමයි මේ Instagram ගිණුමට එකතු වෙලා ඉන්නේ. ඉතින් Taman දක්ෂතාවය පෙන්නුවොත් අපි දන්නවා මාතීෂ පතිරණ කියන්නේ සාමාන්‍ය මේ සමාජ මාධ්‍ය ගිණුම් වල ලොකු ශෝදාන ක්‍රීඩකයෙක් නෙමෙයි. ඔන්න හොඳම උදාහරණය තමයි සමාජ මාධ්‍ය ගිණුම් වල ශෝදදා දිනපතා එක එක අප්ඩේට් දදා නැත්නම් එක එක විහිළු වැඩ කර කර ඉඳලා ෆලෝවර්ස් ලගන්න එක නෙමෙයි. Taman දක්ෂතාව දැක්වුවොත් Taman උනන්දුයෙන් තමාගේ දේවල් වැඩි දියුණු කරගෙන මාතීෂ පතිරණ දැන් වේගය වැඩි දියුණු කරගෙන තියෙනවා පසුගිය අවුරුද්දට වැඩිය. ඒ වගේ දේවල් වැඩි දියුණු කරගෙන දක්ෂතාව පෙන්වුවොත් මුළු ලෝකයක්ම ඔහුව ෆලෝ කරන්න තව ඔහු පසුපසින් එන්න නිකම්ම ඉබේම කටයුතු සිද්ධ වෙනවා. ඉතින් දැන් මිලියනය පසු කරලා තිබ්බත් මාතීෂ පතිරණගේ මේ 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 අවසාන තරගයේ ගත්ත ඒ සුපිරි කඩලු දෙකවත් මේ පරිගත කිරීම සිදු කරන අවස්ථාවේදී ඔහුගේ සමාජ මාධ්‍ය ගිණුම් වල නැත්නම් Instagram ගිණුමට අප්ලෝඩ් කරලා නැහැ. ඒක තමයි විශේෂත්වය. ඉතින් අන්න ඒ වගේ පවත්වාගෙන යන්නට පුළුවන්. ඒ කියන්නේ සමාජ මාධ්‍ය ගිණුමෙන් තමන්ගේ දක්ෂතාවය මනින්නට බෑ. දක්ෂතාවය හොඳින් තිබුණොත්, දක්ෂතාවය ඉහළ මට්ටමක තිබුණොත්, ලෝක මට්ටමේ තිබුණොත්, ලෝකයේ මිනිස්සු හොයාගෙන ඇවිල්ලා මේ කවුද කියලා හොයාගෙන ඇවිල්ලා ඒක ෆලෝ කරන තත්ත්වයට පත් වෙනවා. ඉතින් සමහරක් ක්‍රීඩකයෝ ශ්‍රී ලංකාවේ ওই සමාජ මාධ්‍ය ගිණුම් වල එළිලා ඉන්න ක්‍රීඩකයෝ ඇත්තටම ඔළුවට ගන්න ඕනි දෙයක් සහ ආදර්ශයට ගන්න ඕනි තැනක් තමයි මේ මාතීෂ පතිරණගේ Instagram ගිණුම. ඔහු ලොකු දේවල් කරන්න යන්නේ නැහැ. ඔහුගේ පාඩුවේ ඔහු ඉන්නවා. හැබැයි ඉන්දියාවේ වැල නොකඩී ප්‍රේක්ෂකයෝ ඇවිල්ලා ඔහුව
ෆලෝ කරන්නට පටන් අරන් තිනවා. ඉතින් දැන් ශ්‍රී ලංකාවේ ක්‍රීඩකයෙක් විදිහට මිලියනයක් පසු කරපු ක්‍රීඩකයා බවට පත් වෙලා ඉන්නවා. ඉතින් වනිදු හසරංගලත් තවමත් ඉන්නේ ලක්ෂ 4යි ගණක්. ඔහුගේ ගිනුම් මේ තරම් වැඩි වෙලා නැහැ. ඔහුත් ඉන්දියාවේ ගිහිල්ලා ක්‍රීඩා කරපු ක්‍රීඩකෙක්. IPL ශ්‍රී ලංකාවෙන් කලින්ම ක්‍රීඩා කරපු ක්‍රීඩකයා. හැබැයි ඔහුට ඒ අවස්ථාව ලැබිලා නැහැ. මතීෂ පතිරණට ඒ අවස්ථාව ලැබිලා තියෙනවා. ඒතකොට මතීෂ පතිරණ මේ යන විදිය ඉතාමත් හොඳයි. සාමාන්‍ය විදිහට නිහතමානීව ඔහුගේ වයසත් එක්ක වැඩි උඩ පනින්නේ නැතුව ඔහුගේ වැඩේ ඔහු කරගෙන යනවා. ඔහු පසුපසින් ජනප්‍රියත්වයේ ලෝකයේ ප්‍රේක්ෂකයෝ ආදරය හොයාගෙන එනවා. ඒක තමයි ඇත්තටම ඉදිරියටත් පවත්වාගෙන යන්නට පුළුවන් නම් සාර්ථක ක්‍රීඩකයෙක් බවට ඔහු පත් වෙයි කියන එක තමයි කියන්න තියෙන්නේ. විස්තර විචාරකයන් ප්‍රවීණයන් පවා ඔහු අගය කරන තැනට දැන් ඇවිල්ලා තිනවා. ඔහු නිහතමානීව ඔහුගේ වයසත් එක්ක ඔහු ඔහුගේ ගමන යනවා කියන එක තමයි අපට පේන්නට තිබෙන්නේ. ඉතින් ඔහුට යම් කිසි අඩුපාඩු ටිකක් තියෙනවා. ඒ අඩුපාඩුව තමයි ඔහුගේ මේ වයිට් පන්දු සම්බන්ධයෙන් තියෙන ප්‍රශ්නේ. ඉතින් ගොඩක් දෙනා ප්‍රවීණයන් උන් කතා වෙන්නේ සාමාන්‍යයෙන් ඔහුගේ පන්දු ඇවිීමකදී වයිට් පන්දු බලාපොරොත්තු විය හැකි කියලා. ඒ කියන්නේ ඔහුගේ ඒ ඇක්ෂන් එකත් එක්ක අපි දන්නවා සෑහෙන යටින් මාලිංගරත් වැඩි අත යටින් තමයි එන්නේ මාතිෂගේ. ඒ නිසා වයිට් පන්දු යාමට තියෙන අවස්ථාව ගොඩක් වැඩි කියන එක තමයි ප්‍රවීණයන්ගේ අදහස. හැබැයි ඉතින් ශ්‍රී ලංකාවේ සමහර ප්‍රේක්ෂකයන්ගේ අදහස් දැක්කම මාතිෂ පදරේට ආයේ ක්‍රිකට් ක්‍රීඩා කරන්නවත් හිතෙන්නේ නැති විදිහට කමෙන්ට් වැටෙනවා සමහර වෙලාවට අපේ නාලිකාවලම. ඒ කියන්නේ මේකේ ලක්ෂණය තමයි මේ ශ්‍රී ලංකාවේ සමහර ප්‍රේක්ෂකයන්ගේ හොඳින් කරනකොට සද්ද නැතුව ඉන්නවා, නැත්නම් හොඳින් කරනකොට හොඳයි කියනවා. ඊට පස්සේ ඊළඟ එකේ පොඩ්ඩක් හරි වයිඩ් එකක් දෙකක් වැඩිපුර ගිහිල්ලා පොඩ්ඩක් එහෙම එහෙ වුණොත් එහෙම සමහරක් විට ස්වභාවික සාධක නිසා පින්න නිසා හරි මොන හරි වෙලා ඔහු පොඩක් නරකඩ කරොත් එහෙම සාමාන්‍යයෙන් ඉන්න නරකම ක්‍රීඩකයා ඔහු තමයි. මොහුට ආයේ කවදාවත් ජාත්‍යන්තර තරගයක් දෙන්නවත් එපා කියන මට්ටමට අදහස් දක්වන අරුම පුදුම ප්‍රේක්ෂකයෙකුත් ශ්‍රී ලංකාවේ ඉන්නවා. ඉතින් ඒක ක්‍රීඩාවේ විතරක් නෙමෙයි හැමතැනම ශ්‍රී ලංකාවේ හැම ශ්‍රේෂ්ඨයේම ඒ වගේ ටක් ගාලා පාටමාරු කරන මිනිසුන් ටිකක් අදහස් ටිකක් තියෙන පුද්ගලයෝ ටිකක් ඉන්නවා කියන එක කියන්න ඕනි. ඒකෙන් ඊට පස්සේ රටක් තුලට ඇති වෙන බලපෑමත් අපි ඕනෑතරම්ම ලංකාවේ දැකලා තියෙනවා. ඉතින් හදිසි තීරණ ගන්නට නම් ඇතරම ඉතාම ඉක්මනින් දේවල් සිද්ධ වෙන්න ඕනි කියලා බලාපොරොත්තු වෙන්නට නම් ශ්‍රී ලංකාවේ මිනිසුන් සෑහෙන දක්ෂයෝ කියන එක තමයි අපිට දැන් අවුරුදු ගානක් තිස්සේ පේන්නට තියෙන පුදුම හදිසියක් තියෙන්නේ. ඉවසීමෙන් දෙයක් බලාගෙන ඉන්නට ඉතාම අමාරුයි. ඒ කියන්නේ ඉවසීම කියලා කියන්නේ මේ අවුරුදු ගණන් ඉවසීම නෙමෙයි. එක තරංගයක් හොඳට කරලා ඊළඟ තරංගයේදී වයිඩ් එකක් වැඩිම වියොත් එහෙම නිර්දේ විදිහට සාමාන්‍යයෙන් මේ විවේචනය කරලා ආයෙ ක්‍රිකට් මේ ටීම් එකටවත් ගන්න එපා කියන මට්ටමට පත් කරන තත්ත්වයක් අපිට පේන්නට තිබෙනවා. ඉතින් ඔන්න ඔය වගේ කතන්දර ටිකක් තමයි කතා කරන්න තියෙන්නේ මේ ලයිව් රෙකෝඩින් එකෙන්. ඉතින් විශේෂම මාතීෂ පදිරණ මේ සීසන් එකේ, ඒ කියන්නේ ගියපාර සීසන් එකේ වගේම IPL මේ සීසන් එකේදීත් යම් කිසි දෙයක් කරමින් එනවා වගේ පේන්නට තියෙනවා. ඔබ දන්නවා මේ බංග්ලාදේශයෙන් තියෙන ලොකුම ලොකු බලපෑම මාතීෂ පදිරණට ඒ තමයි අර ෆිස් කියන ක්‍රීඩකයා. ෆිස් ඉස් ද බෙස්ට් හැමතැනම. ඒ නිසා මේ බ්‍රහමාන්ගෙන් තියෙන, ඒ කියන්නේ බංග්ලාදේශයේ ප්‍රේක්ෂකයෝ හැම වෙලාවෙම බලාපොරොත්තු වන්නේ මාතීෂ පදිරණ ඉවත් කරලා ඔහු ක්‍රීඩා කිරීම, නැත්නම් මාතීෂ පදිරණට වැඩිය ඔහු දක්ෂතා දැක්වීම, ඔය වගේ දේවල්. හැබැයි ඉතින් ඒක හැමදාම වෙන්නේ නැහැ. හැබැයි ඉතින් සෑහෙන අපහාස කරනවා මාතීෂ පදිරණට, දොස් කියනවා, එතකොට මේ හිනා වෙනවා, මේ ගොඩක් දේවල් අපිට දැක ගන්නට ලැබෙනවා. ඉතින් මාතීෂ පදිරණ මේ සුපිරි කඩලු ටික ලබාගෙන දාපු චෙන්නයි සුපර් කිංස් පෝස්ට් එකේ දහස් ගණන් හාහා තියෙනවා අපිට දැක ගන්නට ලැබෙනවා. හැබැයි ඒවා කඩාගෙන ඉදිරියට ඇවිල්ලා තියෙනවා ඉන්දියානු සහ ශ්‍රී ලංකා අනිකුත් ප්‍රේක්ෂකයන්ගේ ප්‍රතිචාර. ඒ වුණාට වංගලියෝ සැලකිය යුතු ප්‍රමාණයක් ආහා දාලා විහිළුවකට ලක් කරන්නට උත්සාහ කරලා තිනවා. හැබැයි ඒ උත්සාහ සම්පූර්ණයෙන්ම අසාර්ථක වෙලා තිනවා. අවසාන පෝස්ට් කීපෙදී කියන එක තමයි පෙනෙන්නට තිබෙන්නේ. ඒක ඉවරයක් නැහැ. ඉතින් ඔවුන්ගේ ඒ පහත් මට්ටම ඔවුන් දිගටම පවත්වාගෙන යනවා. ඉතින් අපි බලමු තව තරඟ කීයක් ඔවුන්ගේ ක්‍රීඩකයා ක්‍රීඩා කරයිද කියන එක මේ අවසාන තරඟයේදී නම් අර්ධශතකයකට කිට්ටු වෙන්න ඔහුට ලකුණු ලබා ගත්තා. ඉතින් ඔන්න වගේ තත්වයක් තමයි IPL මේ සීසන් එකේ තියෙන්නේ. එතකොට වනිදු හසරංග IPL ක්‍රීඩා කරන එකක් නැහැ කියලා තමයි තොරතුරු වාර්තා වෙන්නේ. ඉතින් නුවන් තුෂාර, මහේෂ් තීක්ෂණ, දුෂ්මන්ත චමීර කියන ක්‍රීඩකයනොත් ඉන්දියාවේ සිටින්නේ. ඊට වඩා ක්‍රීඩකයෝ කවුරුත් මෙවර IPL වලට සහභාගි වෙන්නේ නැහැ කියන එක තහවුරු වෙමින් යන්නේ. දිවිෂාන් මදුශංකත්, වනිදු හසරංගත් සම්පූර්ණයෙන්ම දැන් මේකෙන් ඉවත් වෙලා කියන එක තමයි අපිට පේන්න තියෙන්නේ. ඉතින් බලමු ඉදිරියේදී මොකද වෙන්නේ කියලා.
IPL තරගාවලිය අපේ ක්‍රීඩකයන්ගේ ඉතින් හැබැයි මොනවා වුණත් අපේ පරිස්සම අපේ ක්‍රීඩකයන්ගේ පවත්වාගෙන යන්නට වෙයි මොකද ඔතන ඉන්න සියලුම ක්‍රීඩකයන් එළමෙන ලෝක කුසලානයේ ක්‍රීඩා කිරීමට නියමිතයි හැමදාම කියනවා වගේ මේ 25 වෙනිදා වෙන විට අපි සංචිත නාමකරලා අවසන් කරන්නට ඕනි ඒ වෙනකොට ඔය ආබාධය එහෙමනම් හදාගෙන තියෙන්නට හොඳ නැහැ ඉතින් බලමු මොකද වෙන්නේ කියලා ඉදිරියේ අපි සුභ ප්‍රාර්ථනා කරනවා IPL වල ඉන්න විශේෂයෙන් මාතිෂ පතිරණ ඇතුළු අපි සියලුම ක්‍රීඩකයන්ට සාර්ථකව මේ සීසන් එක අවසන් කරලා ලොකු ආබාධනම් මන හදාගන්නේ නැතුව නැවත ශ්‍රී ලංකාවට පැමිණෙන්න හැකියාව ලැබෙන්නේ කියලා මොකද ජූනි මාසයේ පළවෙනි සතියේ ඉඳලා ලෝක කුසලානය ආරම්භ වීමට නියමිතයි එහෙනම් මේ ලයිව් රෙකෝඩින් එක මම මෙහෙම අවසන් කරන්නම් ඔබට ක්‍රීඩාශීලී දිනයක් channel එක subscribe කරන්න अबगे YouTube नालिकाव, Facebook पेज, Instagram, TikTok सियाल्लम फालो करान्ना